අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රවෘත්ති සිරස්තල වෙත මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 10500 ඉක්මවයි කළුපොවිල රෝහලේ ළමා වට්ටුවේ වෛද්‍යවරයෙකුටත් කොරෝනා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයත් කොරෝනා අවදානමක අද දින ලැබෙන වාර්තා සැලකිල්ලටගෙන බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක කරනවාද යන්න තීරණය කරන බව ජුද් හමුදාපතිවරයා කියයි. ඇඳිරි නීතිය දීර්ඝ කළහොත් සේවා හැඳුනුම්පත භාවිත කරමින් රාජකාරියට වාර්තා කළ හැකි ආයතන 84ක් ප්‍රකාශයට පත් කරයි. සමාජයෙන් ආසාදිතින් රසක් උපපකුරු නිර්මාණය වීමේ අවධානමත් ඉහළට රජයේ වෛද්‍ය නිලධාරීන් පෙන්වා දෙයි. දින දෙකක් තුල වියලි කහටොන් 4ක් පුත්තලමින් සොයා ගනී. ප්‍රථමයෙන් දේශීය පුවත්. අද දිනේ ලැබෙන වාර්තා අනුව බස්නාහිර පළාත තුල ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බව යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කිරිනොච්චිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. කිරිනොච්චිය ක්‍රිෂ්ණපුරම් ප්‍රදේශයේ ඉදිකරුන් ලබන COVID-19 රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීමේ රෝහල් පරිශ්‍රයේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා එක් වුණා. බෝවන රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම උදෙසා ඉදිකරන මෙම රෝහල නොවැම්බර් මාස අගභාගයේ වන විට හෝ දෙසැම්බර් මාස මුල් භාගයේ වන විට විවෘත කිරීමට අපේක්ෂිතයි. මෙහි ඉදිකිරීම් කටයුතු වල නිරත නිලධාරීන් සහ ප්‍රදේශීය වෛද්‍යවරුන් සමග ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා සාකච්ඡා කළ අතර නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. බෝවන රෝග සඳහා වූ නවතම රෝහලක් ඉදිකරමින් පවතින මේ ස්ථානයේ කොවිඩ් ආසාදිතයන් COVID-19 රෝගීන් ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයක් හැටියට පවත්වාගෙන යාම සඳහායි මේ යුසුලුව මේ ස්ථානය ප්‍රතිසංස්කරණය කරන ලබන්නේ. නිරෝධායන ඇඳිනදී පනවල තියෙද්දි අපි දන්නවා සමහර සංසර්ණයක් තිබෙනවා, විශේෂයෙන්ම අද බස්නාහිර පළාත මේ වෙන විට කොවිඩ් ඇඳිරි නීතිය පවත්වාගෙන ප්‍රදේශ අද දිනේ ලැබෙන වාර්තාවලට අනුව තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යා යුතුද නැද්ද යන්න විශ්ලේෂණය කරනු ලබනවා. මේ වෙන විට යම් යම් සංඛ්‍යාවන් ලැබෙන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිපුර කළුතරත් සුළු සංඛ්‍යාවක් වාර්තා වෙනවා. අනිත් ප්‍රදේශවල ජනතාවගේ තිල්ලන් තිබෙන්නේ සමාජයේ ගැටෙන තත්ත්වයන් අඩු කරගත්තොත් විට බොහෝ දුරට මේක මගහරවා ගැනීමට හැකියාවක් තිබේ. මේක වහා ව්‍යාප්ත වෙන වෛරයක්, පැතිරෙන වෛරයක් හැටියටයි වෛද්‍යවරුන් දැනුම් දෙන්නේ. ඇඳිරි නීති බලපත්‍ර වෙනුවට සේවා හැඳුනුම්පත යොදාගත හැකි ආයතන 84ක් පිළිබඳ ප්‍රකාශයට පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. සිය රාජකාරී හැඳුනුම්පත පෞද්ගලික කාර්යයන් සඳහා යොදා නොගන්නා ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටින්නේ. රට තුල පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය සැලකිල්ලටගෙන පසුගිය 29 වනදා මධ්‍යම රාත්‍රියේ 12 සිට හෙට අලුයම 5 දක්වා බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාල සීමාව තුල බස්නාහිර පළාතට ඇතුළු වීම සහ ඉන් පිටවීම තහනම් කිරීමට පොලිසිය කටයුතු කළා. කෙසේ වෙතත් නිරෝධායන ඇඳිරි නීතිය නොතක පසුගිය 29 සහ 30 යන දෙදින බස්නාහිර පළාතින් පිට වූ පුද්ගලින් 554 දෙනෙක් මෙවැනි විට සොයාගෙන ඇති අතර ඔවුන් සිටින ස්ථානයේම දින 14ක කාලයක් නිරෝධායනයේ සඳහා යොමු කර තිබෙනවා. දින 14ක නිරෝධායන කාල සීමාව අවසන් වූ පසු ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් පොලිස් බල ප්‍රදේශ 117ක් ආශ්‍රිතව ක්‍රියාත්මක වෙනවා. මේ වන විට 550කට ආසන්න පිරිසක් කොළඹින් බැහැර ප්‍රදේශවල නිරෝධායනයට ලක් කර තිබෙනවා. ඔවුන් 29 වෙනිදා හෝ 30 වෙනිදා බස්නාහිර පළාතෙන් පිටව ගොස් තිබෙන්නේ ඔවුන් සිටින ස්ථානවලම නිරෝධායනයට ලක් කර තිබෙනවා. හෙට දින උදෑසන 5 සිට බස්නාහිර පළාතට පැමිණෙන මාර්ග විවෘත වෙනවා. ඒ මාර්ගවල මාර්ග බාධක වලින් මේ පිරිස් අත්අඩංගුවට ගැනීමට හෝ නිරෝධායන කටයුතු වලට යොමු කිරීමට අපට අවස්ථාව ලැබෙනවා. යම් හේයකින් දිගින් දිගටම ඇඳිරි නීතිය පැවැත්වෙනවා නම් රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන පවත්වාගෙන යන්න සාමාන්‍ය ජන ජීවිතය යථාවත් කිරීම සඳහා. ඒ නිසා ඊයේ දිනේදී විශේෂ ඇඳිරි නීති බලපත් ක්‍රමයක් පොලිස් මුල්ස්ථානයේ මගින් හඳුන්වා දුන්නා. ඒ අනුව රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩල එවාගිම රාජ්‍ය නොවන වෙනත් මහජන සේවාවන් සපයන ආයතන අමාත්‍යාංශ
ඇතුළු ආයතන 84ක නිලධාරීන්ට තමන්ගේ රාජකාරී හැඳුනුම්පත පාවිච්චි කිරීමට හැකියාවක් තිබෙනවා ඇඳිර නීති බලපත්‍රයේ ලෙස විශේෂයෙන්ම මාධ්‍යද ඇතුළුව කෙසේ වෙතත් එය අවභාවිතා කිරීමෙන් වැළකින්න ඕනේ කිසිම අවස්ථාවක තමන්ගේ පුද්ගලික කටයුතු සඳහා එක යොදා ගන්න එපා සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආකාරයට ව්‍යාපාරික කටයුතු වල නිරත නොවන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ජංගම වෙළඳුන්ට දෙනුම් දී තිබෙනවා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකරන ජංගම වෙළඳුන් තෙරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගණ්ඩාපව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළා බේකරි නිෂ්පාදන ඇතුළු සංචාරක වෙළෙන්දන් විසින් දැඩිව නිරෝධායන නීති ආරක්ෂා කළ යුතු වෙනවා අපිට පේන්න තියෙනවා දිවයින විවිධ ප්‍රදේශවල බේකරි නිෂ්පාදන ඇතුළු සංචාරක වෙළෙන්දාමේ යෙදෙන පුද්ගලයන් නිරෝධායන නීති පිළිබඳ ඊතරම් සැලකිල්ලක් නොදක්වා කටයුතු කරනවා විශේෂයෙන්ම මෙවැනි පුද්ගලෙක් ආසාත්‍යයක් බවට වාර්තා වුණොත් එහෙම ඊටාම අනතුරුදායක ප්‍රතිඵල එන්න පුළුවන් 1897 අංක 3 දරන නිරෝධායන රෝග ස්පර්ශකයන් වෙන්කර තැබීමේ ආඥාපනත කඩ කළොත් ඊට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කරනවා දිවයින පුරා මහජන සෞඛ්‍ය පරිසරය ඒ සම්බන්ධව ඉමසිලිමත් ඉන්නවා යම් කොවිඩ් 19 අවදානමට ලක් වෙච්ච කිසිම පුද්ගලයෙකුට මෙවැනි කටයුතු වල යෙදීමේ හැකියාව නැහැ එහෙම නිරෝධායන නීති කඩ කරොත් මේ සංචාරක වෙළෙන්දන් ඇතුළු පුද්ගලයන් ඊට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා දිවයින පුරා මහජන සෞඛ්‍ය පරිසරය ඒ සම්බන්ධව විමසිල්ලෙන් කටයුතු කරනවා නව ආසාදිතයින් 239 දෙනෙක් ඊයේ දින හඳුනා ගැනීමත් සමග මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව ආශ්‍රිත කොවිඩ් පොකුර අද පෙරවරුව වෙන විට 7185 දක්වා ඉහළ ගියා. මේ අතර ඊයේ දින තහවුරු වූ ආසාදිතයින් අතර ගාල්ල කොහු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවකයින් සිව් දෙනෙක් දවන බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 10,663ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා. දිනේදී නව ආසාදිතයින් 239 දිනකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. එම පුත්කලින් සියලු දෙනම දේශීයව හඳුනාගත් ආසාදිතයින් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද උදෑසන වන විට 7185ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව මෙවැනි විට 10500 ඉක්මවා समस्त आसादितेन की संख्या वसरखन बनने दहदहस हायसी हटतुनक लेसाई इन पुत्कलीन हायदहस देसे हतरी सतर दिने को तव दुरतात रोहल कतु प्रतिकार लबनवा ගල්ල මාගල්ලේ පිහිටි කොහු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවකයන් සිව් දෙනෙකුට COVID-19 වෛරසය ආසාදිනී වී ඇති බව දකුණු පළාත් COVID-19 මෙහෙයුම් මධ්‍යස්ථානයේ පවසනවා. කොහු නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ සේවකයන් සිව් දෙනා අක්මීමන, පෝද්දල, ඉමතුව සහ වැලිගම යන ප්‍රදේශවල පදිංචි කරුවන් වනවා. මෙතර කොළඹ රිමාන්ඩ් බන්ධනාකාරී සේවයේ නියුතු බන්ධනාකාර සැරේන් වරේකුට කොරෝනා වෛරසය ආසාදිනී වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඔහු නාරාහෙන් පිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර එම ප්‍රදේශයේ ඉක්ුත් 26 වනදා සිදු කළ අහඹු PCR පරීක්ෂාවකදී සැරේන් වරයාට වෛරසය තහවුරු වී ඇති බවට අනාවරණය වී තිබෙනවා. කෙසේ වෙතත් ඔහු අවසන් වරට සේවයට වාර්තා කර ඇත්තේ ඉක්ුත් 24 වන දිනයි. එදින ඔහු සමග රාජකාරී කළ තවත් නිලධාරියෙකු ස්වයන් නිරෝධහණයට යොමු කළ බවයි බන්ධනාකාර දෙපාර්තමේන්තුව පැවසුවේ මෙතර කළුබෝවිල රෝහලේ ළමා රෝග ඒකකයේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාදිනී වී ඇති බවට සිදු කළ PCR පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා. එලෙස කොරෝනා වෛරසය ආසාදිනී වී ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙකුට වන අතර ඔහු මේවන විට IDH රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙතර අධිකරණ කටයුතු ඉදිරි කාලය තුල පවත්වාගෙන යාමට හැකිවන ආකාරයෙන් අලුත් කඩේ උසාවි සංකීර්ණය විෂ බෙජහරණයට ලක් කිරීමේ කටයුතු අද දින සිදු කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසිය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඒකාබද්ධව මෙම කටයුතු සිදු කර තිබෙනවා. විශේෂයෙන්ම අපිට ඉතාමත්ම අභියෝගාත්මක කාලයක් ඇවිල්ලා තියෙනවා. සෞඛ්‍ය අංශය සහ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය අතිවිශාල සේවයක් කරනවා. අද වෙනකොට ඔවුන් තමයි ෆස්ට් කන්ටැක්ට් අටියට ජනතාව ඉදිරියේ ඉන්නේ. ඉන්ද ඔවුන්ගේ ආරක්ෂාව බලා ගන්න ඕන, මිනිසුන්ගේ ආරක්ෂාව බලා ගන්න ඕන. නමුත් ජීවිතය අරගෙන යන්නත් ඕන. මේකත් එක්ක මම හිතන එන්නතක් ලැබෙන තුරු අපිට වෙන විකල්පයක් නැහැ. රට සම්පූර්ණයෙන්ම වහලා දාලා ජීවත් වෙන්න හැකියාවකුත් නැහැ. එම නිසා මම හිතනවා අපිට කරන්න පුළුවන් හොඳම
හැමදේ තමයි සනීප ආරක්ෂක කටයුතු කරලා සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළි අරගෙන සෞඛ්‍ය නිලධාරීන්ට හා ආරක්ෂක අංශ වලට ඇහුම්කම් දීලා අපේ කටයුතු කරගෙන යන්න. එහි ප්‍රථම පියවරක් වශයෙන් තමයි අපි හිතුවේ මේ ප්‍රදේශය පිරිසුදු කරලා සනීප ආරක්ෂා කරලා දිගටම මේක පවත්වාගෙන යාම සඳහා පළවෙනි ප්‍රතිවරක් කරගෙන තමයි අපි මේක කරේ. COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ රටට සහ ජනතාවට සෙත්පතා දිවයිනේ සෑම විහාරස්ථානයකම රතන සූත්‍රය සජ්ජායනා කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහා සංඝරත්නයෙන් ඉල්ලීමක් සිදු කළා. එවන් පසුබිමක් තුළ කොරෝනා වෛරසයෙන් සියලු ලෝකවාසී ජනතාව ආරක්ෂා වේවායි සෙත් ප්‍රාර්ථනා කරමින් දිවයිනේ වෙහෙර විහාරස්ථාන රසක් කේන්ද්‍ර කරගනිමින් මෙවන විට රතන සූත්‍රය සජ්ජායනා කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව වැල්ලම්පිටිය කලවැටි ගොඩල්ල ශ්‍රී සම්බුද්ධ රාජ පුරාණ විහාරස්ථානයේද රතන සූත්‍ර දේශනා කිරීම ආරම්භ කරනවා. එය දින 7ක් පුරාවට පැවැත්වෙනවා. මෙම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය හඟුරන්කිත විමලානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි මහා සංඝරත්නය වැඩම කරවා රතන සූත්‍ර දේශනාව ආරම්භ කර තිබෙනවා. COVID-19 වසංගත තත්ත්වයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමග සමාජය තුළ වැඩි වශයෙන් උපපුකුරු නිර්මාණය වීමේ අවධානම ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේ වෙනකොට දිවයින පුරා කිලිනොච්චිය දිස්ත්‍රික්කේ අරුණහම අනිත් සියලුම දිස්ත්‍රික් වලින් රෝගීන් වාර්තා වෙලා තිනවා. ඒ වගේම තමයි මේ වාර්තා වෙන රෝගීන්ගෙන් අති බහුතරය වාර්තා වෙන්නේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් නෙමෙයි සමාජය තුලින්. දැන් ඊයේ දවස් තුල වාර්තා වෙච්ච රෝගීන් 239ක් වගේ ප්‍රමාණයක් වාර්තා වෙලා තිනවා. ඒකිනුත් මං හිතන්නේ 180ක් විතර වාර්තා වෙලා තිබුණේ සමාජයේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා අනාවැකි කියනවා විශේෂයෙන්ම දෙසැම්බර් 31 වෙනිදාට ලබන අවුරුදු ජනවාරි 1 වෙනිදා වෙනකොට මේ පහුගිය කාලය තුල සිද්ධ සමස්ත මරණ ගාන වගේ තව දෙතුන් ගුණයක මරණ ප්‍රමාණයක් මේ අවුරුදු ඉතිරි කාලය තුල සිද්ධ වෙන්න පුළුවන් කියලා විශේෂ යුරෝපයේ සීත කාලයේ උදාවීමත් එක්ක මෙතෙක් ලංකාවේ නොතිබුණු කොරෝනා වෛරසයේ අලුත් ප්‍රභේදයක් ලංකාව තුල මේ මොහොතේ ව්‍යාප්ත වෙනවායි කියන තත්ත්වය. ඒ වගේම AI කියනවා AIගේ වාර්තාව තුල මේක මේ වෙනකොට යුරෝපීය රටවල් වල තියෙන විශේෂයෙන්ම සඳහන් කරනවා ඩෙන්මාර්කය සහ ස්වීඩ්නිය වගේ රටවල් වල තියෙන රෝගී වෛරසයේ මේ ප්‍රභේදයට සමාන ලක්ෂණ පෙන්වුම් කරනවායි කියන කාරණා. අපි විශේෂයෙන් එතකොට ඒ තියෙන අධ්‍යක්ෂ මේ රටවල තියෙන අධ්‍යක්ෂ මේ මොහොතේදී අධ්‍යයනය කරන්න ඕනේ මාස 9ක් ඇතුළත මරණ 13යි දවස් 7ක් 8ක් ඇතුළත මරණ 7යි. අපි දිගටම කිව්වා උපපුකුරු නිර්මාණය වීමේ ලොකු අවධානයකට මත් වෙලා තියෙන. සමහර උපපුකුරු මුල් පුකුරටත් වඩා එහාට ගිය දැන් මේ පෑලියගොඩ පුකුර ඊටාම සීග්‍රෙන් ව්‍යාප්ත වෙන පුකුරක් බවට පත් වෙලා තියෙනවා. දැන් එතකොට මිනුවන්ගොඩ පුකුරෙන් වාර්තා වෙච්ච රෝගීන් ගානට වඩා වැඩි රෝගීන් ගානක් මේ වෙනකොටත් පෑලියගොඩ ඒ ආශ්‍රිතයන්ගෙන් වාර්තා වෙන ස්වභාවයක් තියෙනවා. මේ තියෙන තත්ත්වය යටතේ ප්‍රදේශ සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී මේ අලුත් මතු වෙලා තියෙන තත්ත්වය සැලකිල්ලට ගන්න සමස්ත පළාතේම ඇඳිරි නීති හෙට උදේ ඉවත් වෙනවා නම් අවම වශයෙන් ඒ අලුතෙන් හඳුනාගත් ප්‍රදේශවල ඉතුරු කරලා ඇඳිරි නීති ඉවත් කරන්න ඒ වගේම දිස්ත්‍රික් මායිම් සම්බන්ධයෙන් ඉතාම ගැඹුරෙන් හොයලා පළාතේ මායිම් හරහා ගමන් කරන ඒ සම්බන්ධයෙන් සීමා පනවන්න කියන කාරණේ. ආරක්ෂක අංශ විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කළ බැටලියම් කිහිපයක් දැන් නාවික හමුදාව ඔක්තෝබර් 30 සහ 31 වන දින වයඹ සහ උතුරුමැද නාවික විධානයන් තුල සිදු කළ විශේෂ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මෙරටට ගෙනීමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 4150කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දහසයක් අතරංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් ඒකකයේ සිදු කළ වැටලීමකින් එකවර පතොරම් 6ක් දැමිය හැකි බෝර 12 වර්ගයේ ෂෝට්කට්ස් ගිනියම්යක් අනන්‍යතාවයේ තහවුරු කර ගැනීමට නොහැකි රථවාහන අංක තහඩු දෙකක් සමග සැකකරුවෙකු ඊයේ රාත්‍රියේදී බලපිටිය පාතේගමදී ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු මීට වසර 5කට පමණ පෙරදී ගිනිය විපෙන්වා බස් රථයක් මංකොල්ල කෑමට සම්බන්ධ අයෙක් වන අතර මෙම සිද්ධියෙන් පසුව ඩුබායි රටට පලා ගොස් ඩුබායි රටේ සිටින මෙරට පාතාල කණ්ඩායම් නායකයන් සමගද සම්බන්ධ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ
කොරෝනා වෛරසයේ මැඩලීම සඳහා සෞඛ්‍යංශ සහ ආරක්ෂකංශ සිදු කරන මෙහෙවර නොතක ජනතාව කටයුතු කිරීම හේතුවෙන් වසංගතයේ උග්‍ර තත්ත්වයකට පත්ව ඇති බව ආදිවාසී නායක උරුවර්ගේ වනිලැත්තන් පවසනවා. ඒ දඹාන ආදිවාසී ගම්මානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් වසංගතයක් තමයි මේ කොරෝනා වසංගතය. ඉතින් මෙයත්ව කතා තමයි දැන් මේ ඇත්තන්නේ රට පොජ්ජේ ඉච්චරෙම මන් දුණා හනි හනික පාලන තන මන් දු කරගත්තා දොස්තර හුරලා ආරක්ෂක අංශ පොජ්ජවල හුරලා ආණ්ඩු පොජ්ජේ කිරිලෝභ ජනාධිපති හුරා කිරිලෝභ අගමැති හුරා ඒ හැම කණ්ඩායමක් මේකුතු තන මන් දෙලා ඉක්මන් තැනින් පාලනයක් මන් දු කරගත්තා. හැබැයි පාලනේ මන් දු කරගන්නකොට මේ ඇත්තන්ට අමතක තන මන් දුණා මේ ඇත්තන්ට කොරෝනා මං ගැච්චුවද කියලා. ඉතින් මෙයත්ව අර මුල් තැනින් රඳාපු හැටිමිටම අර හැම එකමක්ම අමතක තැන මන් දු කරගෙන මෙයත්ව සමාජයට මං ගැච්ඡන්න මන් දුණා. ඉතින් ඒ හින්දා අද තවත් පුජ්‍ය අයිරුකලට මන් දු කරනකොට මෙයත්න්නේ රට පුජ්‍යම දැන් මේ කොරෝනා කියන වසංගතයේ ඇන්න මං ගැච්ඡලා තිබෙනවා. ඉතින් ගම් පුජ්‍යල් වල රඳන කැකුලෝ කැකුලියෝ මේ හැම එකම එකම මං ගැච්ඡන්නේ කොළඹ පෝරු ගම් පුජ්‍යට ගාල්ලට මාතරට හම්බන්තොටට කොයි බහරි වැඩ පුජ්‍ය තිබෙන තැනමකට රස්සා පුජ්‍යල් තිබෙන තැනම මං ගැච්චලා ඒ ඇත්තු මං ගැච්චන්නේ ගම් පුජ්‍යට. ගම් පුජ්‍යට මං ගැච්චපුවම ගම් පුජ්‍ය ඒ ඇත්තන්නේ පවුලටත් ඒ පවුල හිට්ලාගෙන ඒ ඇත්තුත් එක්ක ළඟ තැනින් රඳන අනිත් පවුල් වලට මේ කොරෝනා මං ගැච්චෙනවා. මේ ඇත්තු අයාලේ මං ගැච්චුවොත් දොස්තර හෝරලා එකමක් නෙවෙයි දෙකමක් නෙවෙයි සියයමක් කින් තිබවත් මේ තැන පාලනේ මන් දු කරගන්න අමාරු දැනයි. දඹුල්ල නගරයේ පැමිණි වනාලින් සිව් දෙනෙක් හේතුවෙන් දඹුල්ල අවට ගම්මාන කිහිපයක ජනතාව දැඩි නොසන්සුන්තාවයට පත්ව තිබෙනවා. දඹුල්ල නගරයේ ගොවි ගම්මාන වෙත පැමිණි වනාලි සිව් දෙනෙකු හේතුවෙන් එම ප්‍රදේශවාසීන් දැඩි නොසන්සුන්තාවයට පත්වී තිබෙනවා. මෙසේ පැමිණි වනාලි සිව් දෙනා ගම්මානයේ නිවෙස් අසල රැඳෙමින් ගම්මානයේ පුරා සැරිසැරීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි වාර්තා වුණේ. කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් විසින් සිදු කළ දැනුම් දීමකට අනුව පැමිණි සීගිරිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් වනාලි පලවා හැරීම සඳහා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. නමුත් උදෑසන කාලේ වනාලි පලවා හැරීම තරමක අපහසු කාර්යයක් වන බැවින් වනාලි රැඳී සිටින ස්ථාන වටා රැකවල් යොදා පසුව සවස් කාලයේදී අලින් කලාවැව රක්ෂිතයට පලවා හැරීමට වනජීවී නිලධාරීන් කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙම වනාලි පලවා හැරීමේ මෙහෙයුම සඳහා ගලේවිල පොලිසිය සහායද හිමි වී තිබෙනවා. දැන් රටවටාපුවත් කිහිපයක් කෙටියෙන් කුරුණෑගල මේගමුව ප්‍රධාන මාර්ගයේ බුලුපිටිය ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව දවකදන් තොගය ප්‍රවාහනය කළ ලොරි රථයක් එම රථයේ රියදුරු සමග පොලිසිය සිය බහරයට ගෙන තිබෙනවා. ඒ කුරුණෑගල පොලිසියට ලද තොරතුරක් මතයි සිය බහරයට ගනු ලැබූ ලොරි රථය පරීක්ෂා කිරීමේදී ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුතු මහෝගනි කඳන් 50ක් සහ තේක කඳන් 21ක් හමු වූ බවයි පොලිසිය සඳහන් කළේ. හුදකලා කෙරණු හැටන් ප්‍රදේශයේ ගමන රසක් විශේෂ චහරණයට ලක් කර නිරෝධායන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසට මහජනතාව දැනුවත් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ හැටන් දික්කොයි නගර සභාවේ සෞඛ්‍ය අංශයේ ප්‍රධානත්වයෙන් රාත්‍රියේදී මහනුවර නගරයේ හරස් වීදියේදී මෝටර් රථයක් තවත් මෝටර් රථයක් අනතුරට ලක් කර පලා ගොස් තිබෙනවා. එම අනතුර අසල තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මහනුවර පොලිසිය විසින් සිදු කරනු ලබනවා. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමු වෙනවා පස්වරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.